ශ්‍රී ලාංකීය රසික රසිකාවියන් අතර ජනප්‍රියම ගායකයා ලෙස අදටත් වැජඹෙන හදවත රත්තරන් ජෝති හේවත් එච්.ආර්. ජෝතිපාල මහතා අභාවප්‍රාප්ත වී අදට වසර 37ක් සපිරෙනවා. ඔහු උපත ලබන්නේ 1936 වර්ෂයේ පෙබරවාරි 12 වෙනිදා. හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් ඔහු අප අතරින් සමු ගන්නේ 1986 වර්ෂයේ ජූලි 7 වෙනිදා. එදා මෙදා ජෝති ඇසුර ලැබූ පිරිස බොහෝයි. ඒ අතරින් ඇතමෙකු දැන් ජීවතුන් අතර නැහැ. ඇතමෙකු මේ වන විට ලංකාවෙන් පිටව ගොස්. එදත් අදත් ජෝතිගේ ඇසුර ලැබීම සිය ජීවිතයේ භාග්‍යයක්සේ සලකන. එමෙන්ම ජෝතිගේ ජීවමාන උසින් යුත් ප්‍රතිමාවක් තනා එයට වැඳුම් පිදුම් කරන ඔහු ටුවාඩ් ජල්ට්‍රස්මා. මේ නමින් කියූ විට කිසිවෙක් ඔහු හඳුනන්නේ නෑ. නමුත් එදා පොඩි ජෝති නමින් හැඳින්වූ අද ජෝති නම් වූ අසිරිමත් ගායකයා සමරමින් ගී ගයන පොඩි ජෝති ඔබේ මතකයේ නැතිවන්නට ඉඩක් නැහැ. නෙදර්ලන්තයේ ජීවත් වන පොඩි ජෝති සෑම වසරකම ලංකාවට පැමිණෙනවා. මේ දිනවල ලංකාවේ වෙසෙන ඔහු පුවත්පතක් සමගින් කතා බහකට එකතු වෙලා තිබුණා. ඒ අමරණීය ජෝතිපාල මහතා පිළිබඳ මතක අලුත් කරන්නට. අපි අද ඔයාලට අරගෙන ආවේ ඒ කතා බහ. මගේ තාත්තගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි මට නෙදර්ලන්තයට යන්න අවස්ථාව ලැබුණේ. පුංචි කාලෙදි තමයි මම ඒ අයත් එක්ක ඒ රටට ගියේ. මගේ තාත්තා ඒ කාලේ සේවය කළේ කාගිස් සිලෝන් එකේ. පුංචි කාලේ ඉඳලම මම නෙදර්ලන්තයේ අයත් එක්ක හැදුණු වැඩුණු නිසා මං ඒ යුවලට කතා කළෙත් අම්මා තාත්තා කියලම තමයි. අපි 1971 වර්ෂයේදී ලංකාවට අවනිවාඩුවක් ගත කරන්න. එතකොට මට වයස අවුරුදු 12ක් විතර ඇති. අපි ආව සතුටට තාත්තා පාටියක් දාන්න යෝජනා කළා. එදා මට මතකයි අපේ තාත්තා අපි හැමෝම එක්කගෙන ජෝතිපාල මහත්මයාගේ ගෙදර ගියා. අපේ ගෙදර පාටියේ සින්දු කියන්න එන්න කියලා ආරාධනා කරන්න. ඒ වෙනකොට ජෝතිපාලයන් හිටියේ එයාගේ ආදරණීය සොයුරිය අයිරාංගනී වර්ණකුලසූරියගේ නිවසේ. ඇය විවාහ වෙලා හිටියේ නීතිඥ මෙන්ත වර්ණකුලසූරිය සමග. ඔවුන් හිටියේ නොරිස් කැනල් පාරේ නිවසක. අපි යනකොට කලින් දවසේ ෂෝ එකකට ගින් ඇවිල්ලා ජෝතිපාල මහත්මයා නිදි. අපි පැය දෙකමාරක් විතර බලන් හිටියා. බොහෝ වෙලාවකට පස්සේ ඔහු අවදි වෙලා රැවුල කපලා නාල හැම හරිම පිළිවෙලට ඇඳුම් ඇඳගෙන තමයි අපිත් එක්ක කතාවට ආවේ. ඔහු ඉතාම හොඳින් ඉංග්‍රීසි භාෂාව කතා කළා. මටත් ඒ කාලේ සිංහල වචනයක්වත් කතා කරන්න බැහැ. ඔහු මගේ නෙදර්ලන්තයේ පියාට කිව්වා මිස්ටර් ජැක් මට තැන කියන්න මං එළි වෙනකන් ඇවිත් සින්දු කියන්නම් කියලා. ඒ ගමන මගේ ලංකාවේ පියා කිව්වා අපිට බෑන්ඩ් එකකුත් ඕන කියලා. ජෝතිපාල මහත්මයා කිව්වා අනේ ඒවට නම් සම්බන්ධ වෙන්න මට බැහැ කියලා. අපට එර්නස් සොයිසගේ නම්බරේ දුන්නා. 1971 අවුරුද්දේ පෙබරවාරි මාසේ දවසක තමයි ඔහු අපේ නිවසට ආවේ. කිව්වා වගේම ඔහු පාන්දර 4 විතර වෙනකන් සින්දු කිව්වා. එදා ඔහුගේ බොග්ගොන් ඉසබෙලා කියන වර්ගයේ කාර් එක එලවගෙන ආවේ බණ්ඩා. ඔහු එදා අපේ නිවසට එද්දි මට එල්පි ලොකු තැටි ගෙනහැලා දුන්නා. ඒකේ තිබුණේ සකුන්තලා චිත්‍රපටයේ ගීත. ඒ තැටියේ ජෝතිපාලයන් අත්සන් කරලා තිබුණා. අදටත් ඒ ගීතැටි මල් ළඟ තියෙනවා. ජෝතිපාලයන් මට මුල් කාලේ කතා කළේ සන් කියලා. ඊට පස්සේ කාලයක් යනකොට බ්‍රදර් කියලා කතා කළා. අන්තිමට ඔහු මට කතා කළේ මචං කියලා. ඒ තරම්ම අපේ යාළුකම වැඩි වුණා. ඔහු එදා අපේ ගෙදර ගීත ගයලා එක සත පහක්වත් ගත්තේ නැහැ. මේ සිදුවීමෙන් පසු යලිත් නෙදර්ලන්තයේ බලා යන ටුවාඩ් සෑම වසරකම පාහේ ලංකාවට එන්න පුරුදු වෙලා හිටියා. ඒ එන හැම වසරකම නෙදර්ලන්ත යුවලත් ඔහු සමග මෙහි ආවා. 1978 වසරේ ලංකාවට පැමිණි ටුවාඩ් ඇතුළු පිරිස යලිත් සංගීත සැඳෑවක් පැවැත්තුවා. එදත් ජෝති අංකල් සින්දු කිව්ව එළි වෙනතුරු ඔහු ඕලන්ද පියා සමග බොහොම හිතවත් වුණා. දවසක් ඕලන්දේ පියා කාමරේ වැටිලා හිටියා. ඔහු නැති වුණා. ඒ වෙලාවේ අපේ ජෝතිපාලයන් බොහෝ උදව් කළා. ඔහුගේ අවසන් කටයුතු අවසන් කරලා අපි නැවතත් ඒ රටට ගියා. ඊළඟ අවුරුද්දෙත් මම ලංකාවට ආවා. ඕලන්ද තාත්තා ජෝති අයියා වගේම උසමහතයි. මං ඒ වෙනකොට ඔහුගේ ඇඳුම් සියල්ල අත්තරලෝසු ආදි හැමදේම ජෝති අයියට ගෙනහිල්ල බාර දුන්නා. ඔහු බොහොම කැමැත්තෙන් ඒ දේවල් බාරගත්තා. මේ කාලෙ වෙනකොට අපි දෙන්න හරිම යාළුයි.
මට අවුරුදු 18ක් 19ක් විතර කාලේ මම ගෙයක් හදන්න සැලසුම් කළා. මගේ මහගෙදර තිබුණ හරිය තමයි ගේ හදන්න සැලසුම් කළේ. ජෝති අයියා තමයි මේ ගෙදරට මුල් ගල තිබ්බේ. මට මතකයි මමගේ මුල් ගල හැටියට තියන් සකස් කරපු ලොකු මුට්ටියට ජෝති අයියාගේ සරමක්, ඔහුගේ කොණ්ඩේ, ඔහු බීපු සිගරට් කොටාදී හැමදේ මේ මුට්ටියට දාලා තමයි මුල් ගල තිබ්බේ. ඒ වෙනකොට මං උපාධියත් අවසන් කරලා තිබ්බේ. ගේ හැදලා ඉවර වෙනකොට ජෝති අයියා මට කතා කළේ මචං කියලා. ඇත්තටම මම ඒ ගේ හැදුවේ ජෝති අයියට ඉන්න. ගේ හැදලා ඉවර වෙලා ඔහුට ඉන්න කිව්වහම ඔහු කිව්වා මට ඔය ගෙදර ඉන්න බෑ, කුණු කුණු ගන්න ගත්තා. ඔය කාලේ තමයි ඔහුට මාලිගාවත්ත ෆ්ලැට් එකෙන් ගෙයක් ලැබුණේ. මං ලංකාවට ආවහම දවස් 2යි මගේ ගෙදර ඉන්නේ. අනිත් දවස් ටික ඔක්කොම ඉන්නේ ජෝති අයියත් එක්ක. දවසක් ජෝති අයියා කිව්වා එයාට චිත්‍රපටයක් කරන්න ඕන කියලා එයාගේ ජීවිතය ගැන. මම කිව්වා මම වියදම් කරන්නම් කියලා. සුමිතුරෝ චිත්‍රපටය හැදුනේ අන්න ඒ විදිහට. ඒ චිත්‍රපටියට නොයෙක් බාධක ආවා. රෝයිද සිල්වා තමයි ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. 1983 වර්ෂයේදී තමයි ඒ චිත්‍රපටිය පෙන්වන්න පටන් ගත්තේ. නමුත් ජූලි කලබලත් එක්ක ඒක සාර්ථක වුණේ නැහැ. අයිත් දවසක මං ලංකාවට ඇවිල්ලා ජෝති අයියත් එක්ක ෂෝ එකකට ගියා. එදා අපි ගමන් කීපයක්ම ගියා. දවසක් අපි මාලිගාවත් ඉන්නවා. ඒ සිංහල අවුරුදු දවසක උදේම මිනිස්සෙක් ඇවිල්ලා හිඟමන් යදිනවා. ඒ ගෙදර ඉන්නේ ජෝති කියලා දන්නේ නැති ඒ මිනිස්සයා කිලුටු වෙලා හිටියේ. ජෝති අයියා රුපියල් 5000ක් දීලා එදා අඳින්න සූදානම් කරගෙන හිටිය සරමත් කමිසියත් ඒ මිනිස්සයාට දුන්නා. ඔහුගේ පරණ ඇඳුම් ටිකත් හොදලා දුන්නා. ඊට කාලෙකට පස්සේ මර්සිඩිස් බෙන්ස් එකක් එනවා. ජෝති අයියා හමු වෙන්න. ඔහු ඇවිල්ලා ඇහුවා මාව මතකද කියලා. ජෝති අයියා ඇහුවා ඔබතුමා කවුද කියලා. ඒ ගමන ඔහු මතක් කරනවා සිංහල අවුරුද්ද දවසේ එදා නිවසට ආපු කෙනා මම කියලා. ඔහු ඒ සිද්ධියෙන් පස්සේ මැද පෙරදිග රැකියාවකට ගිහිල්ලා. ඒ ගිහින් ආවහම තමයි ජෝති අයියාව බලන්න ඇවිත් තිබුණේ. ලංකාවට පැමිණි විට ජෝති සමග එහෙ මෙහෙ ගිය ටුවාට්ටද ගීත ගැයීමට ආසාවක් උපන්නා. ඊළඟ වතාවේ ලංකාවට එන විට ඒ ගීත ගැයීම සඳහා ජෝති ඔහුට ඉඩකඩ සලසා දුන්නා. ඒ සින්දුවල මගේ නම ගියේ ෂෙහන් ජීවන්ත කියලා. මම ජෝති අයියා මැරුණ කියලා දැනගත්තෙත් මාස ගානකට පස්සේ. 1987 අවුරුද්දේ ජර්මන් වල ඉඳලා මට ඥාතියෙක්ගෙන් දුරකථනමතුමක් එනවා. අන්න ඔයාගේ යාළුවා මැරුණ කියලා. මට ඒක කොහොමටවත් විශ්වාස කරන්න බෑ. මාස 3කට පස්සේ තමයි අම්මා යොපු ලිපිය ලැබෙන්නේ. මම ජෝති අයියා ජීවත් වෙලා ඉන්න කාලෙමයි ඕලන්දේ මගේ ගෙදර ඔහුගේ පිළිරුව හැදුවේ. ඇමරිකාවේ ශිල්පියෙක් තමයි ඒක හැදුවේ. දවසක් ජෝති අයියා මාලිගාවත්ත ඔහුගේ නිවසේ නිදියගෙන ඉන්න වෙලාවේ මමයි මුනිදාසයි ඔහුගේ උසම අයිනවා. ඔහු අඩි 6යි අඟල් 2ක් උසයි. ඒ උසටම තමයි මගේ නිවසේ ඔහුගේ පිළිරුව හදලා තියෙන්නේ. අදටත් ඒ පිළිමේ ඉස්සරහා මගේ ගෙදර පහනක් පත්තු වෙනවා. සෑම වසරකම ලංකාවට පැමිණියේද ගී ගැයීමට උනන්දුවක් නොතිබුණද ජෝතිගේ මරණයෙන් කලකට පසු ගී ගැයීමට අවස්ථාවක් ලැබෙනවා. මම නිවාඩුවකට දරුව බිරිඳ එක්ක රෝමයට ගියා. දවසක් අපි ඇවිදින්න යනකොට තරුණයෝ කීප දෙනෙක් අපේ ඉදිරියට ආවා. කෙනෙක් මගෙන් අහනවා ඔයා ෂෙහන් ජීවන්ත නේද කියලා. ඔහු මගේ ගීත අහපු කෙනෙක්. ඒ සතියන්තේ මට ඔවුන්ගේ ප්‍රසංගයක ගී ගයන්න අවස්ථාව ලැබෙනවා. කීප වරක්ම එහෙ ඉන්නකොට ගී ගයන ලැබුණා. ඉන්පස්සේ 2007 වර්ෂයේ රෝමේ ෂෝ එකකට යනවා. එහිදී තමයි මගේ නම වෙනස් වෙන්නේ. පාලිත මායාදුන්න තමයි මගේ නම වෙනස් කරන්න හදන්නේ. ජෝතිමත් ගී හඬ පොඩි ජෝති ගී හඬින් ඒ විදිහටයි එදා මගේ නම කියවෙන්නේ. ෂෝ එක පටන් ගන්නත් කලින් ටිකට් විකිණලා ඉවරයි. ජෝති අයියා මට දෙවියෙක් වගේ. මම ඔහුට හරිම ආදරේ. ජෝති අයියා ළඟ තිබුණු ඒ මනුස්සකම මම තවමත් කාගාවත් දැකලා නැහැ කියලා තමයි ඔහු එදා අවසන් වශයෙන් කියලා තිබුණේ. ඉතින් අපාතහැර ගිය ඒ අමරණීය හඬ ජෝතිපාලයන්ට අපි නිවන්සුව ප්‍රාර්ථනා කරන ගමන්ම අපේ ආදරේ දිනාගත් පොඩි ජෝතිටත් අපි සුභ අනාගතයකට සුභ පැතුම් මෙක් කරමු.